మైక్రోసాఫ్ట్ ఎక్సెస్, మైక్రోసాఫ్ట్ ఎక్సెల్, ఎతకోట అభి భావి దగ్గర నేవడం అవుట్లుక్, పవర్ పాయింట్, వర్డ్, ఏ వగే టిక ఎతని పుల్వాం అభిట మైక్రోసాఫ్ట్ వర్డ్ ఓపెన్ కరగన్న ఓపెన్ కరగత్తర్ బస్ మే వగే ఇంటర్ఫేస్ అత్తమా తీయన్నే మేకే ఉడమ తీయనవా అభిట క్లోజ్ కరన్న సేవ్ కరన్న ఏ వగే టిక తీయన టైటిల్ మెను ఎక ఈలంగట అభిట తీయనవా අපේ කරන දේවල් මොනවාද අපේ යන දේවල් ඒ කියන්නේ ෆයිල් එක මේක මම 2010 පාවිච්චි කරන්නේ ඔයාලා කොහොම තියනවද දන්නේ අපිට ෆයිල් එකට ගියොත් අපි දැනට කරපු ටිකයි අපි දැනට ඕපන් කරලා තිබ්බේවා ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන් ඒ වගේ මෙතනින් ඕපන් කර ගන්න පුළුවන් ඊළඟට හෝම් එකේ තියෙනවා අපි අපිට අර බේසිකලි කරන්න පුළුවන් ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ෆයිල් එක වර්ඩ් ෆයිල් එකක් ගත්තාම ඒකේ තියෙන බේසික් දේවල් ටික අපිට හෝම් මෙනු එකේ බලා ගන්න පුළුවන් ඊළඟට ඉන්සර්ට් එකේ තියෙනවා අපි මොකක් හරි මේ වර්ඩ් ෆයිල් එකට මොනවා හරි ඉන්සර්ට් කරනවා නම් ඒක ඉන්සර්ට් කරන දේවල් ඒ කියන්නේ පින්තූර, ෂේප්ස්, චාට් ඒ වගේ දේවල් මම මේ වෙනම කරනවා බහු ඊළඟට page layout එක පොඩ්ඩක් ඉතින් ස්ටක් වෙනවා එක ගණන් ඉන්නද पेज लेआउट के सामान्य आप पिटू मोन वगे अब पिटूट अभी सामान्य ऑफिशियल लीव मक्ल अद्दी मजिन्े अत्यन वे पोड़ी डिथ करना मजिन्न इवे मजिन्े अद्यन विधि मेक प्रिंट कर अद्दी अभी टोन सैज शाखी ए थ्री एक सैज से मे ए फोर एक इवे सैज शाखर इतोट पत्थर टाइप करना पोल का हाँ ඒ වගේ දේවල් කරගන්නවා මේ page layout එක පාවිච්චි කරන්නේ ඊළඟ reference එකෙන් කරන්නේ මේක සාමාන්‍යයෙන් අර excel වලට සමානව තමයි මේක යන්නේ සාමාන්‍යයෙන් පොඩ්ඩ ඊළඟ තියෙනවා mail system එක මේකෙන් මොකුලුවන් අපිට email කරන්න අපි හදා ගන්න word file එක වගේ මේ review එක නම් එච්චරම වැදගත් නැහැ ඒක තමයි මම කිව්වා ඔයාලට excel වල දේවල් තියෙනවා කියලා මේකේ තියෙනවා අපිට බලා ගන්න පුළුවන් දේවල් ටිකක් අපි ට්‍රාන්ස්ලේට් කර ගන්න පුළුවන් ඒ වගේම වර්ඩ් කවුන්ට් කර ගන්න පුළුවන් අපිට ඕන විදිහට ඒ කියන්නේ වචන කීයක් ලියලා තියෙනවද ඒ වගේ දේවල් ඊළඟට view එක මේක නම් වෙනස් වෙනවා සමහර වෙලාවට මේකේ සාමාන්‍ය අපි print කරන්න වගේ යද්දි view එකක් තමයි බලාගන්නේ මේ ටික තමයි එතන තියෙන menu එකේ basic ටික ඉතින් මුලින්ම අපි පටන් ගද්දි කරන්නේ අපිට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියද්දී අපි අලුතෙන් එකක් ගන්නවා නම් අපිට පුළුවන් ෆයිල් එකේ ෆයිල් කියන එකේ තියෙනවා new කියලා අපි new එකට ගියපුවාම අපිට තෝරන්න දෙනවා ටෙම්ප්ලේට් එකක් අපිට ඕන එකක් දාගන්න පුළුවන් හැබැයි අපි blank document එකක් දාගෙන මෙතන තියෙනවා create කියලා ඒ create කියන එක දුන්නාම අපිට එනවා අලුත් එකක් එහෙම වුණාම දෙකක් ඇදලා තියෙනවා මම ඒ හින්දා එක close කරගන්නවා මේකේ අපිට ගොඩක් තියෙනවා කතා කරන්න දේවල් මුලින්ම තියෙන්නේ මම මෙතනින් පටන් ගන්නම් අපි මොනවා හරි ටයිප් කරනවා කියලා හිතමු හරි මේ අපි සාමාන්‍ය විදිහට ටයිප් කරපු දෙයක් තමයි මේ තියෙන්නේ මේකේ අපි අපිට ෆොන්ට් එක මාරු කරගන්න ඕන නම් අපිට පුළුවන් මම මේ ටික පස්සේ කතා කරන්න මෙතන තියෙන ටික මම මෙතන ඉඳන් තව මුලින් කරගෙන යන්නේ මුලින්ම ෆොන්ට් එක මාරු කරන්න අපිට පුළුවන් කැමති ෆොන්ට් එකක් දාගන්න ඔයාලට ෆොන්ට් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් ඇති වෙන කල් තියෙනවා ඊට පස්සේ ඉන්ස්ටෝල් කරන්න විතරයි තියෙන්නේ ඔයාලට සිංහල ෆොන්ට් එකක් ඕන නම් සිංහල ෆොන්ට් එකක් දාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට ඉංග්‍රීසි ෆොන්ට් එකක් ඕන නම් ඉංග්‍රීසි දාගෙන ටයිප් කරන්න පුළුවන්. දැන් ඔයාල සිංහල ෆොන්ට් එකක් දාලා ඔයාලා මෙතන ටයිප් කරද්දී ආයේ සිංහලෙන් ටයිප් කරන්න ඕන නම් ඔයාලා ෆොන්ට් එක මාරු කරගන්න ඕන. ඔයාලට පුළුවන් මේක එකම වාක්‍යයක තියෙද්දී සිංහල ෆොන්ට් එකකට වගේම
ඉංග්‍රීසි ෆොන්ට් එකකට දාගන්න. මම දැන් දාගෙන තියෙන්නේ සිංහල ෆොන්ට් එකකට. මේ වගේ. ඉතින් මේක ආපහු අපි ඉංග්‍රීසි ෆොන්ට් එකකට දැම්මොත් ප්‍රශ්නයක් වෙනවා. මොකද අපි අර දුන්න සිංහල ෆොන්ට් එකේ තියෙන ටික සිංහල ෆොන්ට් එකේ තියෙන ටික ඉංග්‍රීසි වලට තමයි මාරු වෙන්නේ. ඒ නිසා මේ වගේ දෙයක් කරොත් ඔයාලා පොඩ්ඩක් ඒක පරිස්සමින් කරන්න. මොකද ෆොන්ට් එක මාරු කරද්දී ඔක්කොම සිලෙක්ට් කරලා මාරු කරොත් ඒ වගේ වෙනස්කම් වෙනවා. ඊළඟට මේකේ ෆොන්ට් සයිස් එක මේ ෆොන්ට් එක මාරු කරාට පස්සේ ඊට මෙහා පැත්ත දකුණු පැත්තෙන් තියෙනවා ෆොන්ට් සයිස් එක. අපිට පුළුවන් ඒක කැමති විදිහට මාරු කරගන්න. හොඳට පේන විදිහට ඔයාලට දාගන්න පුළුවන්. මේක ටයිටල් එකක් නම් අපිට පුළුවන් 20ට වගේ දාගන්න. සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් සයිස් එක තියෙන්නේ ඒ කියන්නේ ඔෆිෂියල් ලෙටර් එකක් නම් මේකේ ස්ටෑන්ඩඩ් සයිස් එක ඒ කියන්නේ හෙඩර් එකේ ස්ටෑන්ඩඩ් සයිස් එක තියෙන 16. ඒ වගේම ෆොන්ට් එක අපි බොඩි එකේ ටයිප් කරන ටික තියෙන්නේ ෆොන්ට් සයිස් එක 12 විදිහට ස්ටෑන්ඩඩ් එකේ. ඒ වගේම දැන් ඔයාලා මෙතන වෙනස් කරද්දී ඔයාලා දැක්ක මෙතන තියෙන්නේ නිශ්චිත අගයන් වලට 8 9 10 11 12 ඊට පස්සේ දෙකෙන් දෙකට ගිහිල්ලා තියෙනවා 22 24 26 28 28 න් පස්සේ ආයේ ගිහිල්ලා තියෙනවා 8 36 ඊට පස්සේ ආයේ 8 නෙමෙයි 12 තියෙනවා 41 සිම්බල් ටික දාගන්නද සුද වීඩියෝ දැන් අපි මෙතන නිශ්චිත අගයන් වලට තියෙන්නේ කිව්වනේ. දැන් 72කට දාන්න පුළුවන් 48ට දාන්න පුළුවන්. දැන් මේ අතරමැද අගයක් අපිට දාගන්න ඕන නම් අපි හිතමු 60කට දාගන්න ඕන කියලා. අපි එතකොට කරන්නේ මේ අතරමැද අගයකට අපිට දාගන්න ඕන නම් අපි කරන්නේ මේකේ ඒ දාගන්න ඕන ටික සිලෙක්ට් කරලා මෙතන දැන් 60 කියලා අගයක් නැහැනේ අපිට. අපි මෙතන මේ 20 තියෙන එක මකලා මකන්න බැරි 20 කියන එක සිලෙක්ට් කරලා මම මෙතන දෙනවා 60යි කියලා. 60යි කියලා දීලා එන්ටර් කරපුවාම ඒ ටික විතරක් වෙනස් වෙනවා ෆොන්ට් සයිස් එක 60ට. ඒ කියන්නේ මෙතන ෆොන්ට් සයිස් එක අපිට 60යි කියලා පෙන්වන්නේ නැහැ. ඒ වුණත් අපිට ඕන විදිහට දෙන්න පුළුවන්. දැන් කාටවත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මෙතන තියෙන්නේ 72යි. අපිට එතකොට ඊට වැඩියෙන් දෙන්න බෑද කියලා. එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම දුන්නට පස්සේ ඒ කියන්නේ ඔයාලට දෙන්න පුළුවන් කැමති අගයක් දෙන්න පුළුවන්. මම දෙන්නම් 200ක් වගේ. එහෙම දීලත් ඔයාලට කරගන්න පුළුවන්. හැබැයි බලන කෙනාට පැහැදිලි නැති වෙයි පිටු කීපයක් ඕපන් වෙනවා. මොකද ෆොන්ට් සයිස් එක 200 වුණාම ඒඳ මම මේක ස්ටෑන්ඩඩ් සයිස් එක දාගන්න 20ට වගේ. හරි. මේ ටික දැන් අපිට ඕන කරන්නේ අපි හිතමුකෝ අපිට ඕන යුනිවර්සිටි කියන එක වැඩි කරගන්න. එතකොට අපිට කරන්න තියෙන්නේ මෙතනට ගිහිල්ලා මේකෙන් වැඩි කරගන්න පුළුවන් කැමති ගානකට. මෙතන ස්ටෑන්ඩඩ් සයිස් වල තියෙන්නේ ඊළඟට අපිට ඊට එහා පැත්තෙන් තියෙන ෆොන්ට් සයිස් එකට එහා පැත්තෙන් grow font එක. ඒකෙන් කරන්නේ ඒක අපිට පුළුවන් control එකයි අර greater than ලකුණ මෙන්න මේ ලකුණ පාවිච්චි කරලා control plus මෙන්න මේක පාවිච්චි කරලා අපිට පුළුවන් මේකේ ඒ කියන්නේ අපිට අර ෆොන්ට් එක මෙතනින් තෝරන්න නැතුව අපිට පුළුවන් grow font එක හරහා මෙතන මම හිතන්නේ පේනවා මේකෙන් පුළුවන් ඔයාලට වෙනස් කරගන්න. හැබැයි අර ස්ටෑන්ඩඩ් සයිස් එකට විතරයි වෙනස් වෙන්නේ. ඔයාලට එහෙම නැතුව ඔයාලට කැමති අගයක් දෙන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙතනින් දෙන්න කැමති අගයක්. මේක මෙතන 72 තිබුණට 72ට වඩා අපිට පුළුවන් කැමති අගයකට දෙන්න මෙතන grow font එකෙන්
හරි ඊළඟට අපිට තියෙන්නේ shrink කරන්න font එකේ අර මම කිව්වා වගේම මේක less than ලකුණ control plus less than කියන එකෙන් තමයි මේක shrink කරන්නේ අපිට පුළුවන් දැන් මේ මන් දීලා තියෙන 20ට මම මේක හදා ගන්නවා 36ට වගේ මට පුළුවන් මේක ලොකු වැඩි කියලා හිතනවා නම් කැමති ගානකට අඩු කරගෙන යන්න අර ස්ටෑන්ඩඩ් සයිස් එකටම අඩු වෙන්නේ දෙක දෙක අඩු වීගෙන යනවා ඊට පස්සේ 12න් පස්සේ එකකින් එකට අඩු වෙන්න පටන් ගන්නවා ඒ විදිහට සම්පූර්ණයෙන්ම අපිට පුළුවන් දෙන්න ඊට පස්සේ ඊළඟට තියෙනවා මම මේ පැත්තට එන්නේ නැහැ මොකද මේ ටික ඉවර කරලා ඉන්න අපිට මේ අකුරු දැන් අපි මේ ටයිප් කරපු මොකක් හරි වචනයක් ස්පෙෂල් කරලා පෙන්වන්න ඕන. ඒ කියන්නේ අපිට හයිලයිට් කරලා පෙන්වන්න ඕන නම් අපිට පුළුවන් බෝල්ඩ් කියන එක පාවිච්චි කරන්න. මේවා ඇත්තරම ගොඩක්ම භාවිත වෙන්නේ මේකේ පුළුවන් ස්පීච් එකක් දාන්න. මම මේක පස්සේ කියලා දෙන්න ඔයාලට. ඒ කියන්නේ Microsoft ෆයිල් Word ෆයිල් එකක් ස්පීච් එකක් විදියට ඒ කියන්නේ අපි මේකට දෙන දී ඇතුළත් කරලා තියෙන දේවල් කියවගෙන යන්න පුළුවන් විදියට දෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ඔයාල දෙකලා ඇති අර වචනවල අඬ උස් පහත් වෙන විදිය අන්නේ ඒකට තමයි මේ බෝල්ඩ් ඉටලික් වගේ දේවල් පාවිච්චි කරන්නේ. මොකද බෝල්ඩ් එකෙන් තිබ්බහම ඒක ස්ට්‍රොง විදියට කියවනවා. HTML වලට කරනවා නම් ඒක ගන්නවා මේක බෝල්ඩ් කරද්දී ඒ වගේ දේවල් කරන විදිය. මේක බෝල්ඩ් කරාට පස්සේ ඒක අනිත් අකුරු වලට වඩා තද පාටින් පෙන්නනවා හයිලයිට් වෙලා වගේ. දැන් මම යෝ මියුසික් කියන එක විතරක් බෝල්ඩ් කරලා දෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට ඔක්කොම බෝල්ඩ් කරන්න ඕන ඔක්කොම සිලෙක්ට් කරලා බෝල්ඩ් කියන එක දෙන්න පුළුවන්. ඒ වගේම බෝල්ඩ් කරලා තියෙන එකක් අයින් කරන්න. ඔයාලා බෝල්ඩ් කරාට පස්සේ ඔයාලට පෙන්නනවා මෙතන B අකුර වටේට කහ පාටින් වගේ මේකක් වටේට කොටුවක්. ඒක අයින් කරාට පස්සේ බෝල්ඩ් එක නැතිලා යනවා. ඊළඟට අපිට තියෙනවා ඉටැලික් බෝල්ඩ් එකේ ෂෝට් කෝඩ් එක තමයි Ctrl B. ඔයාලා මේක සිලෙක්ට් කරලා Ctrl එකයි Ctrl එක ඔබාගෙන B අකුරේ බුවට පස්සේ මේකේ බෝල්ඩ් එක ඇති නැති කරන්න පුළුවන්. ඊළඟට ඉටැලික් එක ඉටැලික් එකෙන් කරන්නේ පොඩ්ඩක් අර සියුමැලි කටහඬක් වෙන විදිහට ස්පීච් එක දින වෙනස් කරනවා මේක. මේකෙදි නම් පොඩ්ඩක් අකුරු ඇල කරලා පෙන්නනවා. ඒක පැහැදිලිව මේ ෆොන්ට් එකට මෙන්න මේකේ බැලුවොත් ඔයාලට පේනවා මේක නෝමල් තනි කෙලින් තියෙන අකුරු ටික. ඒ වගේම මේක ඇලේට තියෙන අකුරු ටික. ඒ විදිහට තමයි ඉටැලික් එකකින් වැඩ කරන්නේ. ඒක ෂෝට් කෝඩ් එක Ctrl එකයි I එකයි. බෝල්ඩ් එකේ P එක I එක තමයි ඉටැලික් එකේ. මේ දෙකෙන් තමයි වෙනස් කරන්නේ. Ctrl එකයි I එක. සෝරි. Ctrl එකයි I එක නෙවෙයි පුළුවන් අපිට ඉටැලික් කරන්න වගේම ඉටැලික් එක අයින් කර ගන්න. අරක වගේම තමයි ඉටැලික් කරාට පස්සේ ඒක වටේට I එක රෝටේට කහ පාටින් අය කොටුවක් වැටෙනවා. මම මේක දැනට අයින් කරන්නම්. ඊළඟට අපිට තියෙනවා අන්ඩර්ලයින් එක. අපි සාමාන්‍ය අන්ඩර්ලයින් එක පාවිච්චි කරන්නේ ඒකට නම් අත්‍තරම ස්පීච් එකේදී වෙනසක් වෙන්නේ නැහැ. සාමාන්‍ය අන්ඩර්ලයින් කරලා පෙන්වන්නේ හයිලයිට් කරන්න ඕන තමයි බෝල්ඩ් එක වගේමයි. අන්ඩර්ලයින් එකක් කියන්නේ යටින් ඉරි කැල්ලක් අඳින එක. අකුරු අකුරු ලුක් කරන්න ෂෝට් කෝඩ් එක මචන් මොකද මේක නේද? මේක එක බං රෝ එක. රෝ ෆොන්ට් එකට එන්නේ control plus මේ මචන් කිවංග ඔව් මචන් අර දැන් අර chapter එක වගේ බම් පළවෙනි අකුර විතරක් වගේ ලොකු කරන්න කියන්නේ ආ හරි බං ඒක තියෙන්නේ මෙතන නෙමෙයි බං ඒක තියෙන්නේ මෙතන නෙමෙයි ආ හරි මම ඒ වැඩි කරනවා කරන්නේ තියෙන හරි grow font එකයි shrink එකයි shrink font එක
මෙන්න මේ විදිහට තමයි මේ ටික යූස් වෙන්නේ මේවා සාමාන්‍ය අහන එක්සෑම් වලට අනිවාර්යයෙන්ම අහනවා මේ ෂෝට් කෝඩ් ටික ඔයාලා මතක තියාගන්න මේ ශ්‍රින්ක් එක නම් දැනට මම මේ දෙක නම් දැකලා නැහැ අහනවා හැබැයි බෝල් ඉටලික් අන්ඩර්ලයින් එක නම් අනිවාර්යයෙන්ම වගේ අහනවා හරි අපි අන්ඩර්ලයින් එක කතා කර හිටියේ ඔයාලට පෙන්වන මේක U අකුර යටින් ඉරිකැලක් ඇඳලා තියෙන සිම්බල් එකත් ඒකෙන් තමයි අන්ඩර්ලයින් කරන්නේ ඔයාලට ඒකත් අර වගේම අර කොහ පාට කොටුවක් එනවා अंडरलाइन कराट पासे मेके अंडरलाइन ने के वाला तीनों विशेष देवाल डिगा ये तमा अंडरलाइन ने के वाला टोन एक दिखता विनस करगान न पुलवां अंडरलाइन में न बीतिया मम्मी को डर लग करना पहले भी न थी सा अंडरलाइन ने के अभी सामान्य दून न हम अपित तानी कालू इराक की तरह याटी में टेन ने वाला टो पुलवां में तो අර කලින් එකට වඩා තද ඉරක් තියෙනවා මේකයි මේක දීලා තියෙනවා නම් අපිට ඊළඟට තියෙනවා මෙන්න මේ තද ඉර ඒක පොඩ්ඩක් තද ගතියක් තියෙනවා ඊළඟට මෙන්න මේ තිත්තිරි ඊළඟට අර කඩ ඉරි අයිටම් එකක් තියෙනවා තව අර වේව්ස් වගේ යන එකක් තියෙනවා ඔයාලට කැමති විදිහකට ඒක වෙනස් කරගන්න පුළුවන් ඒ කියන්නේ දැනට ගැළපෙන විදිහට ඔයාලට පුළුවන් ඒක වෙනස් කරගන්න ඒක අයින් කරන්න පුළුවන් අපහු අර මං කිව්වා වගේම අන්ඩර්ලයින් එකේ ලකුණ आप वो क्लिक कर हमें एक आइंग मिला है ना अरे अभी हितम को दें सामान्य वचन या कभी लिया गया नहीं अभी अभी टे अभी दें पेपर का बाल ना के लिए तम को पेपर का बाल आदि अभी डो ना मित्रा यूनिवर्सिटी ने में आपके कैंपस के लिए दागन दो यह मुना हम सामान्य दें अभी करने पेपर एक ऑनलाइन बालना ना अभी टे मेरे एडिट करने परमिशन दिए ना अभी अत्तरम या लियल दिए ने का वैरदी के लापेन ना अन्ने अभी मेक आइंकर ला लिया ने मुगद यूनिवर्सिटी ऑफ जेफ ना दिए ने का आइंकर ला अभी टे मेतन कैंपस के ला दागन डोन ना अभी टे ये वैरद दिए ने कैंपस इन कैंपस के ला ना इंडोन मेतन टे अभी तुम कैंपस के ला दिए ने के ला मेतन टे इंडोन अत्तरम यूनिवर्सिटी के ला एहम वेला वट अभी करने इन्न में क्रॉस से कर स्ट्राइक रोड टेकर यूज करना मेकिंग करने क्रॉस करने का ये क्या नहीं कपला दाना तानी रखी इट बस अभी टपुलवा मेकअट ओने का दिन दे अभी दिल दे इन्ने कैंपस किरण ना एक वैरा दिना एक कपला दाला यूनिवर्सिटी ऑफ जेफ ना गला अभी दिन ना पुलवा मेक एबीसी की अला तानी रखीं कहूँ लाइन ने की या नहीं मेकअट शॉर्ट कोड देखना में अभी टे ए विधिर देन्ने पुलवांगे का अभी टे का इंकर करना पुलवां अभी टे उन्हें दिए टे ईलंग टे तीन ना अभी सामान्य अभी सामान्य टाइप करेगने याद दी अभी टे ना बाल एक ने बाल लाखों इंग्लिश चली मुगादन नहीं गये सामान्य देखिए बाले तूने बाले ये वाकी एक अन्य तूने देवी ने बाले सामान्य अभी बाले की अनेक दार्ने में निम्न इंटेंट के दिपाव इच्छिकरने दिए थे तूने देवी ने बाले की अनेक दाम में क्या दाह सही नहीं इतिंग अभी तो में क में विधि रली हुआ कार्ट अब तो आगन में हमारे तेरुंगन तीस देख किया ला अभी ट මම සුපර් ස්ක්‍රිප්ට් එක කරලා ඉන්න සුපර් ස්ක්‍රිප්ට් එකෙන් කරන්නේ අපි බලයක් විදියට දෙනවා තුනේ දෙවෙනි බලය මේක දෙන්න පුළුවන් කන්ට්‍රෝල් එකයි shift එකයි plus ලබනවා කන්ට්‍රෝල් එකයි shift එකයි plus ලබනයි प्लस लगुन अलगे नम पैड दिखे प्लस लगुन वेडर एक मिन्न मिथन अलगे मिहा प्लस लगुन एक वेडर वाले मम्मी मे धीर दीयन वाले पुलवा कंट्रोल शिफ्ट मिथन पे प्लस लगुन ये प्लस लगुन इधम अलग मेक विनवा सुपर स्ट्रिप्ट ऐक दिए ठीक है तुम्हें देवी ने बाले वगैरह का दिन रोना ये भी दिए था माँ दिन में हमें एक अपने टंडर दाना
මෙන්න මේ විදිහට තමයි වෙනස් කරගන්නේ සුපර් ස්ක්‍රිප්ට් එකට එන විදිහ මේක අපිට ආපහු වෙනස් කරගන්න ඕන නම් කන්ට්‍රෝල් එකයි shift එකයි ආපහු ප්ලස් ලකුණ ලැබුවාම සුපර් ස්ක්‍රිප්ට් එක අයින් වෙනවා අය 32 විදිහට පෙන්වනවා අපිට මේක මෙතන වලට පේනවා ඇති x වල වර්ගය කියලා ලකුණක් වෙట్లా තියෙන සුපර් ස්ක්‍රිප්ට් කියලා අපි දැන් අරන් ගියම් පෙන්වනවා අපිට ඒ ක්ලික් කරලත් ඔයාලට පුළුවන් කැමති විදිහට මාරු කරගන්න සාමාන්‍ය තියරි පේපර් එකකට ලියද්දී ඔයාලට මේක කර කර බලන්න බැරි නිසා තමයි මම මේ ෂෝට් කෝඩ් ටිකක් කියාගෙන යන්නේ නැත්නම් ඔයාලට අපෝ හොයන්න බැරි වෙන නිසා ඊළඟට අපි හිතමුකෝ අපි සංඛ්‍යාවක් ලියනවා මේක ඇත්තටම අපිට පේන්නේ මම ඒක අඩු කරන්න ඕනේ 10110 කියලා තමයි පේන්නේ අපිට ඇත්තටම මේක තියෙන්නේ දෙකේ පාදේ ඒක එයා මෙහෙම දාලා තිබ්බොත් අපිට හොයාගන්න බෑ මොකද්ද මේක කියලා. එතකොට තියෙන්නේ 1102 කියලා. ඒක දෙකේ පාදයෙන් කියන එක තමයි මේ අගට තියලා තියෙන්නේ. මේ වෙලාවට අපිට පාවිච්චි කරන්න පුළුවන් සබ්ස්ක්‍රිප්ට් එක. මේකට පාවිච්චි කරනවා මෙතන තියෙනවා x වල දෙකේ පාදය වගේ එකක් දාලා ඒකෙන් අපිට පුළුවන් පාදය හදාගන්න අපිට ඕන විදිහට. ඒකෙන් අපිට ඒක දාන්න වගේම අයින් කර ගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් කීබෝඩ් එකේ කන්ට්‍රෝල් එකයි ප්ලස් ලකුණෙනුයි මේක හදා ගන්න ආපහු ඒක අයින් කරන්නත් පුළුවන් කන්ට්‍රෝල් එකයි ප්ලස් ලකුණෙනුයි. කීබෝඩ් එකින්ද පැහැදිලිව පේන්නේ නැත්නම් පොඩ්ඩක් කියන්න. මම මේ කීබෝඩ් එක දැන් අර ෂෝට් කෝඩ් ටික පෙන්වන්න දුන්න නිසා. මෙන්න මේ විදිහට තමයි සබ්ස්ක්‍රිප්ට් එක එන්නේ කන්ට්‍රෝල් එකයි ප්ලස් ලකුණයි මේ කන්ට්‍රෝල් එකයි කන්ට්‍රෝල් ප්ලස් ඉක්වල් එකකින් සබ්ස්ක්‍රිප්ට් එක ඊළඟට අපිට තියෙනවා මේ ටික දැනට අයින් සබ්ස්ක්‍රිප්ට් එක එන්නේ කොහමද ෂෝට් කෝඩ් එකද ඔව් කන්ට්‍රෝල් එකයි ප්ලස් එකයි මේ ඉක්වල් එක කන්ට්‍රෝල් ප්ලස් තුනමද නෑ නෑ කන්ට්‍රෝල් එක ඔබාගෙන ඉක්වල් එක ඔබන්න හරි හරි ඒ කියන්නේ මෙන්න මේකේ කීබෝඩ් එකේ මෙතන පෙන්නවා කන්ට්‍රෝල් එක මම මෙතන අපහු දාන්නම් දෙකේ පාදයෙන් නම් අපිට ඕන දෙක කියන පාදයට හදා ගන්න කන්ට්‍රෝල් එක ඔබාගෙන මෙතන තියෙනවා ඉක්වල් එක බෑක් ස්පේස් එකට මෙහා පැත්තෙන් ඒක ලැබුවාම මෙව වෙනවා ඒ කියන්නේ ප්ලස් ලකුණක් මම මෙතන දාලා තියෙන්නේ මෙන්න මේ සබ්ස්ක්‍රිප්ට් එකේ තමා ප්ලස් ලකුණක් වැඩියෙන් එන්නේ ඒ කියන්නේ මේ ඔක්කොම එකට ඔබන්න ඕන කියන එක තමා අනිස්ස මේ ප්ලස් ඒවෙන් කියන්නේ මෙන්න මේ දෙකෙන් කියන්නේ ඒ තුනම එකපාර ඔබන්න ඕන කියලා මේ ප්ලස් එකෙන් කියන්නේ තව ප්ලස් එකකුත් එන්න ඕන කියලා හරි 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 දැන් අපි මොකක් හරි වචනයක් ලියලා අපි හිතමුකෝ මම මෙතන ICT කියලා තියෙන එක ICT මේ විදිහට ලියුවහම සාමාන්‍යයෙන් අපි ලියන්නේ දැන් මේකෙන් අපි තේරුම් ගන්නෙත් නැහැ මොකද්ද මේකේ තියෙන්නේ කියලා සමහර විට වෙන වචනයක් ගත්තත් අපිට තේරුමක් ගන්න අමාරුයි ඒ නිසා අපිට පුළුවන් මේ වචනවල එකපාර වෙනස්කම් කරගන්න ඒ කියන්නේ අපි ICT කියලා ටයිප් කරගෙන ගියා නම් අපිට පුළුවන් වෙනස් කරගන්න මේක අපර් කේස්ද ලෝවර් කේස්ද සෙන්ටෙන්ස් කේස්ද කැපිටලයිස් ඊච් වර්ඩ්ද එහෙමත් නැත්නම් ටොගල් කේස්ද කියලා ටොගල් එක නම් මම හිතන්නේ ඉස්සෙන ආඩු අපි මේකේ මම සෙන්ටෙන්ස් එකක් ගන්නම් හරි මම මේ විදිහට දුන්නොත් මේක ඔටෝ හැදුන්නත් තම හොඳයි හරි හරි මම මේ විදිහට දුන්නොත් ඔයාලට පේනවා මේකේ සෙන්ටෙන්ස් එකක් ලියන විදිහට නෙමෙයි මම ඇත්තටම දීලා තියෙන්නේ මම සිම්පල් වලින්ම හැම එකම ලියාගෙන ගිහිල්ලා තියෙනවා එතකොට දැන් මට මේක ඕන ලිව්වට පස්සේ අපි සාමාන්‍ය ලියන ඉංග්‍රීසි වලට පරිවර්තනය කරගන්න
ඒකට වලට පුළුවන් අපි කලින් ගෙන ගත්ත string font එකට මෙහා පැත්ත තියෙනවා change case කියලා එතන පෙන්නනවා sentence case එක උඩින්ම තියෙනවා මම මෙතනින් දෙනවා මේක select කරලා මෙන්න මේ sentence case කියන එක ඔයාලට බලා ගන්න පුළුවන් capital A අකුරුයි simple A අකුරුයි තියෙනවා එතන රංගිහම ඔයාලට පෙන්නනවා change case කියලා ඒක දීලා sentence case දුන්නාම මේ ලියපු අපි ලියපු එකේ හැම වාක්‍යෙම පළවෙනි අකුර capital වෙනවා අනිත් අකුරු ඔක්කොම simple විදියට තියෙනවා මම ටයිප් කරගෙන යද්දි auto අර හැදිච්ච නිසා තමයි මම මේක දුන්නේ අපහු අර simple කරේ ඔක්කොම මේ විදිහට පුළුවන් ඔයාලට sentence case එකෙන් මේක වෙනස් කරගන්න ඊළඟට දැන් අපි මේක ලියාගෙන ගියා කියමුකෝ මම මෙතනට මගේ නම දාගත්තොත් කැපිටල් වලින් එතකොට ප්‍රශ්නයක් වෙනවා මොකද කැපිටල් වලින් නම දාලා ඒක නිකන් highlight කරලා වගේ එතන පෙන්වන්න නිසා ඔයාලට පුළුවන් මේ change case එකේම lower case කියලා දිනනවා ඒක දුන්නට පස්සේ ආපහු මේක තිබුණ simple සම්පූර්ණයෙන්ම simple අකුරු විදිහට මාරු වෙනවා අර අපි දීලා තියෙන select කරලා තියෙන හැම එකේම දැන් මේකේ අපි ගත්තොත් අපිට මේකේ අපිට පෙන්වනවා f අකුර u අකුර සහ j අකුර capital වෙලා තියෙනවා ඒක මම lower case දැම්මොත් හැම අකුරක්ම lower case වෙලා පෙන්වනවා ඊළඟට අපිට පෙන්වනවා මෙතන upper case දැන් අපි අපිට මේක highlight කරලා පෙන්වන්න ඕන නම් අපි දැන් type කරගෙන යද්දී අපිට caps lock එක on කරන්නත් අමතක වෙලා අපිට shift එක ඔබාගෙන type කරන්න අමතක වෙලා එහෙම වුණාම ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි capital අකුරු type කරන ක්‍රම දෙකක් තියෙනවා ඔයාලේ නික තමයි caps lock එක ඔබලා මෙතන type කරොත් මොනවා හරි ඒක සම්පූර්ණයෙන්ම capital වලින් වදින්නේ ඊළඟට අපිට තියෙනවා shift එක caps lock එක off කරලා shift එක ඔබාගෙන අපි මෙතන මොකක් හරි type කරමු shift එක ඔබාගෙනම type කරන්න ඕන මම මෙතන shift එක දැනට ඔබාගෙන ඉන්න මේ විදිහට shift එක ඔබාගෙන type කරොත් මොකක් හරි වචනයක් ඒක සම්පූර්ණයෙන්ම capital වලින් වදින්නේ ඒකෙන් තමයි සාමාන්‍ය capital type කරන්නේ අපි අපි මේ දෙකම අමතක වෙලා අපි මේ විදිහට type කරලා තියෙනවා අපිට ඒ උනාට මේක end ඕන upper case වලින් ඒ කියන්නේ capital අකුරු වලින් අපිට පුළුවන් මේක change case වලට ගිහිල්ලා ආපහු upper case කියලා අපිට තියෙන option එක ඒක දුන්නාම මේක සම්පූර්ණයෙන්ම capital වෙනවා එතකොට capital අකුරු විතරයි අපිට ලැබෙන්නේ ඊළඟට අපිට තියෙනවා capitalize each word ඒකෙන් කරන්නේ පළවෙනි අකුර හැම එකේම capital වෙනවා අනිත් ඒවා ටික සාමාන්‍ය විදිහට තියෙනවා ඒ කියන්නේ මම දැන් මේකට දුන්නාට පස්සේ i අකුර f අකුර u අකුර o අකුර සහ j අකුර capital වෙලා තියෙනවා අනිත් අකුරු ටික ඔක්කොම simple විදිහට පෙන්වනවා ඊළඟට toggle එක නම් ඒක මම කියලා දෙන්නම් කොහොමද ඇහුවොත් කියලා තියන්න දැන් අපි මේක කරානේ ඒකට අත්‍තරම කලින් කරපු එකක් ගන්න බෑ මම මේක ආපහු හදා ගන්නම් low case වලට සම්පූර්ණයෙන්ම low case තියෙන්නේ මේකේ පළවෙනි අකුර සිම්පල් වෙලා අනිත් අකුරු කැපිටල් වෙනවා නම් අපිට පුළුවන් toggle එක යූස් කරන්න මෙතන තියෙන toggle case කියලා අර change case වලම පහළම එක ඒක දුන්නාම මේක නම් වෙන්නේ මේ වගේ වෙනස් වෙන්නේ මේක පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් එන්නේ නම් මේකේ පළවෙනි ඒ කියන්නේ වචනයක පළවෙනි අකුර සිම්පල් වෙලා මේක ඔටෝ හදන නිසා මම හිතන්නේ මේ වෙනවා මෙන්න මේ විදිහට මෙන්න මේකේ මේ මේ තුනේ තියනවා වගේ පළවෙනි අකුර සිම්පල් වෙලා ඊළඟ අකුර කැපිටල් වෙලා තමයි අපිට ලැබෙන්නේ ඒ ටික තමයි මේ change case එකේ තියෙන විස්තර ටික ඊළඟට දැන් අපි හිතමුකෝ මේකට දැන් අපි මම මේකට දාලා තියෙනවා bold එකයි italic එකයි underline එකයි තුනම මට ඕන දැන් මේකේ තියෙන හැම අපි දැනට කරපු හැම දෙයක්ම අයින් කරගන්න. එතකොට අපිට පුළුවන් මේක select කරලා clear format කියලා තියෙනවා අර toggle change case එකට මෙහා පැත්තේ
කැපිටල් ලේ අකුරයි සිම්පල් ලේ අකුරයි ඊට පස්සේ ඉරේස් එකක් වැටලා තියෙනවා ඒක දුන්නාම අර තිබ්බ විදිහට වෙනස් වෙනවා හැබැයි කේස් එක වෙනස් අර මම මෙතන දුන්න නිසා මේක වෙනස් වෙලා නැහැ අපි දීලා තියෙන අකුරු ටිකේ අපි දුන්න ෆෝමැට් ඔක්කොම ටික වෙනස් වෙනවා ඒ කියන්නේ ෆොන්ට් සයිස් එක අපි දීලා තියෙන බෝල්ඩ් ඉටලික් අන්ඩර්ලයින් ඒවා ඔක්කොම වෙනස් වෙනවා අපිට ආයේ මේකේ තව දෙයක් තියෙනවා ආන ඒ ටික මම කරන්න හරි ඊට පස්සේ අපිට පුළුවන් අපිට ටෙක්ස්ට් ඉෆෙක්ට් එකක් දාගන්න ඒ කියන්නේ අපි ටෙක්ස්ට් එකට මොකක් හරි ලස්සන හැඩයක් දාගන්න අපිට පුළුවන් මෙතනින් ගිහිල්ලා අර අපි කරපු සුපර් ස්ක්‍රිප්ට් එකට මෙහා පැත්තේ දෙනවා ටෙක්ස්ට් ඉෆෙක්ට් ටික අපිට පුළුවන් එතනින් කැමති ටෙක්ස්ට් ඉෆෙක්ට් එකක් දාගන්න හොඳට පේන එකක් මම දාගන්නම් දැනට මෙන්න මේ වගේ එකක් ඔයාලට පුළුවන් දාගන්න එතකොට මේක ටෙක්ස්ට් ඉෆෙක්ට් එකක් විදියට තමයි පේන්නේ අපිට පුළුවන් ඒ වගේම ඒකේ පහල තියෙනවා අවුට්ලයින් එක වෙනස් කරන්න ඒ කියන්නේ එතකොට මේ සාමාන්‍ය අවුට්ලයින් එක නෝ අවුට්ලයින් එකේ නම් ඔයාලට පෙන්වන්නේ නැහැ මේ කිසිම අවුට්ලයින් එක ඔයාලට කිසිම අවුට්ලයින් එකක් පෙන්වන්නේ නැහැ මේකේ මේ වචනවල ඔයා මෙතන අවුට්ලයින් එකක් දුන්නොත් මෙන්න මේකේ එතන කැමති පාටක් තමයි දෙන්න තියෙන්නේ නැත්නම් අපිට පුළුවන් කොයි විදිහට දෙන්න ඕන අර අන්ඩර්ලයින් එකේ වගේම කොයි විදිහටද අවුට්ලයින් එක එන්න ඕන කියලා සිලෙක්ට් කරලා දෙන්නත් පුළුවන් මෙහෙම දැම්මොත් ඒක පැහැදිලි වෙන්නේ ඇති පාට් ඔෆ් එක හරි හරි මෙතින් අවුට්ලයින් එකක් දුන්නොත් මම මේකේ සයිස් එකක් වැඩි කර ගන්නවා මේ ගානට දැන් පැහැදිලි වෙනවා ඇති අපිට පුළුවන් කැමති අවුට්ලයින් එකක් දෙන්න මේ අපි සිලෙක්ට් කරපු අර ටෙක්ස්ට් එකේ ටෙක්ස්ට් ඩිෆෙක්ට් එකට කැමති එකක් දෙන්න පුළුවන් ඒ වගේම මේකේ තියෙනවා ෂැඩෝ කියලා පහල එකක් ඒ කියන්නේ අවුට්ලයින් එකට පහල තියෙනවා අපිට පුළුවන් මේකේ කොයි පැත්තෙන් හෙවණැල්ලක් වැටෙනවද කියන එක දෙන්න මෙන්න මේ වගේ එකක් දීලා බලුවොත් ඔයාලට පේනවා මේකේ පිටිපස්සෙන් හෙවණැල්ලක් වැටෙන විදිහක් තියෙනවා මේකේ අපිට පුළුවන් කැමති විදිහකට මේක වෙනස් කරගන්න. ඒ වගේ මේකේ තියෙනවා පහළම ෂැඩෝ ඉෆෙක්ට් කියලා. අපිට ඒකෙන් පුළුවන් කොයි පැත්තෙන්ද හෙවණැල්ල වැටෙන්නේ. දුන්නු මොකක් කරේ අවුලක්ද බං? फैकल्टी की सिलेक्ट फिली मेके कैमती कैमता दागे दीर इतना ब्लगे पेन की विनस्कर आर्य पेन दिग्गे वाल बिंदु दम अंदर पेन वेड़कर पेन दिखना सैज विनस्कर बुलवा मेक ऑप्शन පහළම තියන්නේ එක ඊළඟට රිෆ්ලෙක්ෂන් එක ඒකෙත් කරන්නේ අර අපි සාමාන්‍ය මිරර් එකක් යටින් දියලා බලනවා වගේ වැඩක් වෙන්නේ එතන
අපි සිලෙක්ට් කරපු එකට අපි මේ වගේ එකක් දුන්නොත් ඔයාලට පේනවා සම්පූර්ණයෙන්ම මේක පහලින් අකුරු වල අර තියෙන එකේම පහලින් නිකන් මිර එකක් තියෙනවා වගේ පෙන්වනවා ඒ විදිහට ඔයාලට ඒක වෙනස් කරගන්න පුළුවන් මෙන්න මේ ටෙක්ස්ට් ඉෆෙක්ට් වලින් ඊළඟට ලෝ එකේ නම් කරන්නේ අර අපි කලින් දුන්නා වගේම අර බ්ලැක් කරා වගේම වටේ අවුට්ලයින් එක බ්ලැක් කරා වගේම අපි කැමති පාටක් දීලා ඒකේ අවුට්ලයින් එක හදාගන්න එක මේකේ පැහැදිලිව පාට නම් පේන්නේ නැතුව තීච්චරම ලානිල් පාට වගේ පාටක් තියෙන්නේ මට ස්ක්‍රීන් එක පේන්නේ නැහැ ස්ක්‍රීන් එක තරඳු පොඩ්ඩක් බලහම මචං මේ ස්ට්‍රීම් එකෙන් නේද පාට ගන්න මේ ASP 27 මචං මේ මේක 2007 මේක දාන්න මැසේජ් එක දාන්න පොඩ්ඩක් හරි පොඩි ටම මචං නම්බර් මචං සාමාන්‍යයෙන් 2007 අපි යූස් කරන්නේ ගොඩක් දුරට ඒක තියෙන්නේ මචං හෝම් එකේම ෆොන්ට් තියෙන තැනම තමයි තියෙන්නේ ඔබට හොයාගන්න අමාරු නම් මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න මේ දෙදාසත්ේ ඕක නැද්ද කොහෙද බං 2007 තියෙනවා බං ගොඩක් කියව නෑ බං ගොඩක් කියව ප්‍රශ්න තියෙන්නේ නෑ වගේ මේ කාඩ් හරියගේ ලින්ක් තාතා තියෙනවද මම ගාන ලින්ක් ටික මේ කියන්නේ ඕපන් නේවා ක්‍රැක් ටික තියෙනවා ටික ක්‍රැක් ටික මම ළඟ තියෙනවා ඒ ටික මම දෙන්න මම මේ සාමාන්‍යයෙන් බං අපිට අරගේ යූස් කරන්නත් මං ඉතින් 2010 hari 15 මේ 14ද මේකේ මචං තියෙන්නේ කොහෙද දන්නවද මේක තියෙන්නේ බං වචන සිලෙක්ට් කරාට පස්සේ 2007 එකේ නම් තියෙන්නේ වචන සිලෙක්ට් කරාට පස්සේ ගැලවටම එනවා මචං ෆෝමැට් කියලා එකක් අන්න ඒකට ගියපුවාම ඒකේ පෙන්වනවා මචං වර්ඩ් ආර්ට් ස්ටයිල් කියලා හරියට දැන් නැ පොඩ්ඩක් බලහම් මේ ඒ විදිහට තමයි තියෙන්නේ බං මේ වචන සිලෙක්ට් කරාට පස්සේ ගැලවටම එනවා ඒ කියන්නේ මේ හෝම් එකේ මෙහා පැත්තේ view එකට පස්සේ එනවා ෆෝමැට් කියලා එක. එතන ඊට පස්සේ මේ හරිය කොටුවක පෙන්වනවා වර්ඩ් ඩොට් ටික. ඒ කියන්නේ මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඒක පොඩ්ඩක් බලහම ඉත අවුල තිබ්බොත් තියහම මම 23 එක දාගෙන හරි කියලා දෙන්නයි. හරි. ඊළඟට මම මේකේ දැනට අයින් කරගන්නම් ඔක්කොම මේව ටික. අනේ මට ස්ක්‍රීන් එක පේන්නේ නැහැ නේ කාඩ් හන්සි මබන් අපේ බලයක ආ මේ මිනිමයිස් කරලා පොඩ්ඩක් ගනින් බලන්න මේ මේක මිනිමයිස් කරලා බහු ඕපන් කරාම බලන්න සූම් එක ඒකට හරියන්නේ නැහැ ඊළඟ උඹව පින් කරලා නැද්ද දන්නේ ආ ඔන්නේ නැගෙන පින් කරන්න කියන්නේ මේ අනිත් කටිය පින් කරන්න නේද තිවංගෝ